යනුව දැන් සාර්වාර්ථික ස්ථාවරත්වය නිර්මාණය කර ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව රට තුළ යම් යම් වෙනස්කම් සිදුවමින් පවතිනවා. විශේෂයෙන්ම ආදායම් ඉහළ නංවා ගැනීම සහ වියදම් කප්පාදුව ගැන සංවාදයක් තියෙනවා. මේ අතරින් ආදායම් ඉහළ නංවා ගැනීම පැත්ත තමයි කඩිනමින්ම ක්‍රියාත්මක වෙනවා අපිට පෙනෙන්න තියෙන වියදම් කප්පාදුව කෙසේ වෙතත්. මෙහිදී ඔබතුමා කොහොමද නිරීක්ෂණය කරන්නේ මේ රජයේ ආදායම ඉහළ නංවා ගන්නට ක්‍රියාත්මක කරන මෙවලම් සම්බන්ධයෙන් මේ බදු ක්‍රම සම්බන්ධයෙන් මේ පවතින තත්ත්වයට සුදුසු ආකාරයට ඒ දේවල් සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. රජය මම හිතන්නේ දැනට කෙටි කාලීනව යම් යම් බදු ආදායම නිවැරදි දිශාවකට රැගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ යම් යම් ප්‍රතිසංස්කරණ සිද්ධ කරලා තියෙනවා. අලුත් බදු හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම 2022 අයවැයෙන් ඉදිරිපත් කරපු ලැබූ සමහර බදු ක්‍රියාත්මක නොවී පැවතිය ඒවා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. හැබැයි අපිට තාමත් පේන්නේ නැහැ යම් සාර්ව ආර්ථික සැලැස්මක් මත පදනම් වූ වැඩසටහනක් බදු ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව ක්‍රියාත්මක වෙනවා. තවදුරටත් අපිට පේන්න තියෙන්නේ වක්‍රබද මත විශාල විදියට රඳා පවතින ආකාරයේ ඒ වක්‍රබදු මත ඇති කරන බදු අනුපාත නිසා විශාල වශයෙන් පහළ ආදායම් ලාභීන් බදු ආදායමෙන් වැඩි කොටසක් ගෙවීමට සැලැස්සෙන ආකාරයේ බදු ක්‍රමයක් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම 2023 වසරේට අදාළව ඉදිරිපත් කරනු ලබන අයවැය තුල මීට වඩා යම් සාර්ව ආර්ථික රාමුවක් තුල පිහිටලා රජයේ ආදායම් හා වියදම් කළමනාකරණයට අදාළව යම් වැඩසටහනක් මැදිකාලීන වැඩසටහනක් ඉදිරිපත් වේවි කියලා හා ඒ තුල විශේෂයෙන්ම බදුවලට අදාළව ගත්තොත් ඇති හැකි අය බදු ගෙවෙන ආකාරයට බදු දැලෙන් පැනලා ඉන්න අය බදු ගෙවෙන ආකාරයට ගෙවිය යුතු බදු ප්‍රමාණයට වඩා අඩුවෙන් ගෙවන පිරිස නිවැරදි ආකාරයට ගෙවිය යුතු ප්‍රමාණය ගෙවෙන ආකාරයට ඌ ප්‍රතිසංස්කරණ රැගෙන එයි කියලා විශේෂයෙන් මේක බදු අනුපාතවලට වඩා ආයතනික ව්‍යුහය සකස්කරන්න ගෙවිය යුතු හඳුනාගන්න යාන්ත්‍රණ සකස්කරන්න වත්කම් හරියට තක්සේරු කරන්න අනිත් පැත්තේ විවිධ පැතිවල තමන්ගේ වත්කම් අනුන්ත් අයගේ නම් වලින් පවත්වගෙන යන ආකාරයේ දේවල් නියමාකාරයට හසු කරගන්න අවශ්‍ය වෙන යාන්ත්‍රණ හඳුන්වා දෙයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම 2023ට අදාළව ඉදිරිපත් කරන අයවැය තුළ පැහැදිලිවම රටේ මැදිකාලීන ආර්ථික සැලැස්ම මත පදනම් වෙලා මේවා කළමනාකරණය විය යුතුයි දැනට කෙරෙන්නේ. ඇත්තටම කියනවා නම් අපි කියන ඇඩ්හොක් විදියට, ඒ කියන්නේ එහෙම් මෙහෙම් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සමූහයක් තමයි තියෙන්නේ. අපිට පේන්න තියෙන්නේ මොන අංශයට අදාළ තමන්ට හිතෙන බද්දේ ප්‍රතිශතය වැඩි කිරීම නෙමෙයි මේ වෙලාවේ සිදුවිය යුත්තේ. ඊට වඩා විචාරශීලී ලෙස ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවේ පීඩාව අවම වෙන විදිහට මේ කරන්න ඕනේ කියන එක බොහෝ දෙනෙක් කියමින් සිටිනවා. ඔව්, පැහැදිලිවම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි මධ්‍යකාලීන ආර්ථික සැලසුමක් රටට. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S. කන්නාඩි.